सांगवरेय. තරඟකාරී බව හා සීමා සහිත බව ලෞකික ජීවිතයේ ලක්ෂණයයි. භික්ෂුවකගේ ජීවිත ස්වභාවය සංවරයෙන් හා පාලනයෙන් යුක්තය. පරණ පුරුදුවලට ප්‍රතිලෝම වශයෙන් නිතර කටයුතු කරන්න. වැළඳීම, කතා කිරීම හා නිදා ගැනීම අල්ප ලෙස කරන්න. අලසකම දැනෙන විට උද්‍යෝගී බව ඇති කරගන්න. විඳ දරා ගැනීම අසීරුසේ දැනෙන්නේ නම් ඉවසීම පුරුදු කරන්න. ඔබ සිරුරට මනාප නම් ඒ ගැන ඔබට ආශාවක් පවතී නම් එය අපවිත්‍ර දෙයක් ලෙස දැකීමට ඉගෙන ගන්න. ඉන්ද්‍රියයන් පිනවීම ගැන එරෙහි වනු වෙනුවට ඒවා පිනවන්නට යෑම දිනක ගමන මසකින් හෙමිහිට ප්‍රමාද කිරීම සමගවත් සැසඳිය නොහැකි තරම්ය. ඒ වෙනුවට කොටින්ම සිදුවන්නේ අවශ්‍ය තැනට කිසි දිනක යාගත නොහැකි වීමයි. එම නිසා ඔබේ ආශාවන් ගැන ක්‍රියා කරන්න. ශීලය හෙවත් ශික්ෂාවන් පිළිපැදීම, සමාධිය හෙවත් භාවනාව ඔබේ පුහුණු වීම සඳහා ආධාරකයන්ය. ඒවා මනස ශාන්ත හා සංවර බවට පත් කරවයි. නමුත් බාහිර සංවරය සම්මුතියක් පමණකි. එය අභ්‍යන්තර සිසිලස ලබා ගැනීමට උපකාරවන මෙවලමකි. දැස් බිමට යොමාගෙන ඒවා අඩවන් කර තබා ගැනීමට ඔබට හැකි වෙයි. එහෙත් ඔබේ දර්ශන පතයට පිවිසෙන කුමන දෙයකින් නුවද තවමත් ඔබේ සිත ආකූල වීමට පිළිවන් වෙයි. මේ ජීවිතය ඉතා අසීරු එකක් වශයෙනුත් එය ගෙවා ගැනීම කෙසේ හෝ කළ නොහැකි දෙයක් බවත් සමහර විට ඔබට හැඟෙයි. නමුත් වඩාත් පැහැදිලි ලෙස දේවල් වල ඇති සැටිය තේරුම් ගන්නා විට ඔබ වඩාත් ධෛර්යමත් වන්නේය. පයින් ගෙදර යන විට ඔබේ පතුල යටටම ඇනෙන ලොකු උලක් උඩ ඔබ පය ගැහුවේ යයි සිතන්න. ඔබට මෙයින් ඇතිවන වේදනාව නිසා පයින් ඇවිදීම තවදුරටත් කෙසේ හෝ නොකළ හැකි බව ඔබට හැඟී යයි. එවිටම වාගේ රුදුරු කොටියෙක් ඔබ වෙත දිවෙයි. ඌ ඔබේ හිසත් සමගම ඔබව කාදමන්නේ යන බියෙන් පාදයත් අමතක වී වහා නැගිට දිගටම ගෙදර දක්වා ඔබ දුවන්නේහිය. මා මහන වූයේ කුමක් සඳහාද යන්න ඔබ නිතර ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. ඒ ඔබේ අරමුණ ඉටුකර ගැනීම සඳහා වූ දිරිගැන්වීමක් බවට යොදාගන්න. පැවිදි වූයේ සැප හා විනෝදය සඳහා නොවේ. ඒවා වඩාත් පහසු ලෙසින් හා බහුල වශයෙන් ඔබ ගිහි ජීවිතයේදී ලබා ඇත. පිණ්ඩපාත චාරිකාවක යෙදෙන කුමන අවස්ථාවක වුවත් මා මේ දේ කරන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කරගන්න. එය පුරුද්දකින් කරන්නක් නොවිය යුතුය. ධර්මයට සවන් දෙන විට ඔබ අසා ඉන්නේ ඒ දේශනාවමද? නොයසේ නම් එහි හඬටම පමණක්ද? වචන ඔබේ දෙසවනට ඇතුළු වෙනවා විය හැකිය. නමුත් ඔබ කල්පනා කරන්නේ හීල් දාණයට තිබුණ අර්ථාප සැබවින්ම රසයි යනුවෙන්ය. ඔබේ සිහිය මුවහත්ව තබා ගන්න. අරන්නේ කටයුතුවලදී අරමුණ වැදගත් තැනක් ගනි. ඔබ කරනුයේ කුමක්ද යන්නත් ඒ ගැන ඔබේ හැඟීම කෙසේ ද යන්නත් ගැන දැනුවත් වන්න. ක්ලේශ සහගත අදහස් සහ අකුසල කර්මයන්ට ඇලී ඇති මනස වැරදි ක්‍රියාවන් ගැන සැකයෙන් හා අධික බියෙන් බර වී ඇති බව තේරුම් ගැනීමට ඉගෙන ගන්න. මෙයද එක් ඇලීමකි. මෙවැනි මනසක් පැවතීම නිසා කුඩා සතුන් මිය යන්නේ යැයි සිතමින් ඔබ අතුගෑමට පවා බියවන්නේහිය. තනකොළවලට හානි පැමිණේ යැයි සිතා ඇවිදීමටද බයවන්නේහිය. තමන්ගේ නිර්මල භාවය ගැන කෙනෙකුට නිරන්තරයෙන්ම අලුත් සැක පහළ වෙයි. ඇතිවන සංකාවට අනුව කටයුතු කිරීමෙන් ඔබට අත්වන්නේ තාවකාලික සහනයක් පමණකි. සැකය නැතිකර දැමීමට නම් ඒහා බැඳි ක්‍රියාවලිය ඔබ විසින් අවබෝධ කටයුතුය. අප බුදුන් වහන්සේගේ සේවකයන් බව අපේ සජ්ජායනාවලදී අපි කියා සිටිමු. සේවකයකු වීම යනුවෙන් අදහස් කරනුයේ
ඔබේ ස්වාමියා වෙනුවෙන් මුළු මනින්ම කැපවීමත් එසේම ආහාර පාන රෙදිපිලි නිවාස හා මග පෙන්වීම වැනි ඔබේ සියලු අවශ්‍යතාවයන් සඳහා ස්වාමියා කෙරෙහි විශ්වාසය තැබීමත්ය බුදුන් වහන්සේගෙන් ලැබූ දායාදයක් වන මේ සිවුරු පෙරවන අපට ගිහි දායකයන්ගෙන් අවශ්‍ය හැම දෙයක්ම එසේ ලැබෙන්නේ අපේම පෙරපිනකින් නොව බුදුන් වහන්සේගේ සීල ගුණය නිසා බව අප වටහා ගත යුතුය මේ දේවල අවශ්‍යතාව ගැන පමණ දැනීමක් අප තුල තිබිය යුතුය සිවුරු තිබෙනුයේ හුදෙක් ශරීරය ආරක්ෂා කර ගැනීම සඳහා බැවින් ඒවා අනර්ග රෙදිවලින් නිම කර තිබීම අවශ්‍ය නැත පිණ්ඩපාත දාණය ඇත්තේ හුදෙක් මිය යාමට නොදී අපේ දිව්‍ය පවත්වාගෙන යාම සඳහාය සුපුරුදු ආශාවන්ට හා ක්ලේශයන්ට ප්‍රතිපදාව විසින් නිතර බාධා පමුණුවනු ලබයි සැරියුත් හිමියන් පිඬුසිඟා වඩින විට මට වැඩිපුර දෙන්න යනුවෙන් තෘෂ්ණාව පවසන බවක් උන්වහන්සේ දැන සිටිසේක එවිට උන්වහන්සේ පවසා සිටියේ මට ස්වල්පයක් ලැබේවා යන්නයි ක්ලේශයන් මට යොහුසුලුව දෙන්න යයි පවසන විට මට එය හිමිහිට දෙන්න යයි ප්‍රතිපදාව පවසා සිටියි ඇලීම විසින් උණුසුම් සැහැල්ලු ආහාර ඉල්ලා සිටි විට ප්‍රතිපදාවෙන් දැක්වෙන්නේ ඒවා කටුක හා උණුසුම් නොවු ආහාර විය යුතු බවය සියුරු හැඳ පෙරවා ගැනීම පිඬුසිඟා යාම වැනි අපේ සියලු කාර්යයන් විනයට අනුකූලව සතිමත් බවින් කළ යුතුය බුදුන් වහන්සේ විසින් අපට දෙන ලද ධර්ම විනය දෙක යහතින් සාත්තු කරන ලද පළතුරු අත්තකට සමානය එහි පැල සිටුවීමටත් ඒවා රැක බලා ගැනීමටත් අවශ්‍යතාවයක් අපට නැත පළතුරු විෂ සහිතද නොයසේනම් ඒවා අගුණ දෙයන්න ගැන අපට බියවීමට දෙයක්ද නැත අපට ඒ සියල්ලම පත්‍ය වේ ඔබ යම් විටක අභ්‍යන්තර සිසිලස ලැබුවත් අරණ්‍යක ජීවිතයේ පිළිවෙත් ඔබ තවම අත්හළ යුතු නොවේ පසුව පැමිණෙන්න ඕන් වෙනුවෙන් ආදර්ශයක් මෙන් පැවැත්ම ගෙන යන්න පූර්වයේ සිටි අවබෝධයට පත් භික්ෂූන් වහන්සේලාගේ චර්යාවද මෙය විය